එම භීෂණ සමයේ පැවති ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කිරීමට නොහැකි බව තේරුම්ගත් ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් බියවැද්දූ අතර මැතිවරණය වර්ජනය කරන ලෙස ජනතාවට නියෝග කළ බවයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසන්නේ. චන්දේ දෙමු අය විඩිතබා ඝාතනය කළ ඔවුන් ඇතමුන්ගේ ශරීර කොටස් පවා වෙන් කරනු ලැබුවා. මෙවරද ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කිරීමට නොහැකි බව මේ වන විටත් තේරුම්ගෙන ඇති ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක, ටිල්වින් සිල්වා ප්‍රමුඛ කණ්ඩායම වැඩවර්ජන මුවාවෙන් 88-89 භීෂණ සමයේ කළ දෙම සිදු කරන බවයි අලුත්ගමගේ මහතාව ධාරණය කරන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට කවදත් අභියෝග කළ ජනතා විමුක්ති පෙරමුණට ජනතා විරෝධී ක්‍රියාමාර්ගවල නිරත වීම සාමාන්‍ය දෙයක් බවද අලුත්ගමගේ මහතා පවසනවා. 88 රට අස්ථාවර කරන්න ඡන්දය දාන්න එනකොට පළවෙනියට ඡන්ද දාපු එක්කෙනා ගැඟිලි කැපුවා, අත කැපුවා, බෙල්ල කැපුවා. ඒ කරලා රට අස්ථාවර කරන්න හැදුවා. දැන් ඒක තමයි මේ ආය කරන්න හදන්නේ. රාජ්‍ය සේවකයා පහරට බස්සලා රාජ්‍ය සේවකයා එළියට දාලා රට අස්ථාවර කරන්න හදන්නේ. ඊය අවුරුද්ද වෙනකොට බංකොලොත් රට කන්න නැහැ, තෙල් ටික නැහැ, බොන්න නැහැ, පාර යන්න නැහැ, බඩුමිල ඉහළ ගිහිල්ලා. අද රට ස්ථාවර තත්ත්වයට පත් වෙලා තියෙනවා. මිනිස්සු උදින් ජීවත් වෙනවා. ඒ නිසා මේ රාජ්‍ය සේවකයෝ ඉස්සරහට දාලා, ගුරුවරු ඉස්සරහට දාලා ජනතා විමුක්ති පෙරමුණගේ දේශපාලන න්‍යායපත්‍රය ක්‍රියාත්මක කරන්න හදනවා. ඒ නිසා ජනතාව තීරණය කරන්න ඕනේ මේ රටේ මිලියන 22කට බදු වැඩි කරනවද, එහෙම නැත්නම් මේ රාජ්‍ය සේවකයන්ට වැඩි උපරි කරනවද. We'll be right back.